අධ්‍යක්ෂක ඉන්දකුමාර්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත ටෑන්ගෝඩ් සිනමා පටය මේවන විට නීතිමය අර්බුදයකට ලක්ව තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කරනවා. ජවුන්පෝර් අධිකරණයක අධ්‍යක්ෂක ඉන්දකුමාර් සහ රංගනින් දායක වන අජේ දේවගන් සහ සිද්ධාර්ථ මල්ලෝද්දාට හෙරෙහිව නීතිඥ හිමන්ෂු ශිවසාත්‍රි විසින් නඩුවක් පවරා ඇති බවයි හෙයි දැක්වෙන්නේ. පෙස්සම් කරුගේ ප්‍රකාශය නොවැම්බර් 18 වෙනිදා සටහන් කර ගැනීමට නියමිත අතර නිකුත් කර ඇති චිත්‍රපටයේ ප්‍රචාරක පටය ආගම සමච්චලයට ලක් කර ඇති අතර ආගමික හැඟීම් වලට හානි කර ඇති බවයි හිමන්ෂු ශිවසාත්‍රි පෙන්වා දෙන්නේ. ටෑන්ගෝඩ් සිනමා පටය ශ්‍රී ලාංකික රසිකයන්ටද සුවිශේෂී වෙනවා. ඒ මැණිකේ මගේ හිතේ ගීතින් ජනාදරය හිමි කරගත් යෝහාන්ද සිල්වා මෙම සිනමා පටේ එම ගීතය හින්දි භාෂාවෙන් ගායනා කිරීම හේතුවෙන් චමත් සංගීත් දුලාන් ආර්යස් සතිශාන්ද මේ ගීතයේ නිර්මාණයට දායකත්වය සපයා තිබෙනවා. හින්දි භාෂාවෙන් ගෙවූ මෙම ගීතය සැප්තැම්බර් 16 වෙනිදා එළිදක්වා තිබෙන අතර ටෑන්ගෝඩ් සිනමා පටය ඔක්තෝබර් 24 වෙනිදා තිරගත වීම ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය රැගත් ටෑන්ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය YouTube සමාජ මාධ්‍යට එක්ක පැයක් ගත වීමට මත්තෙන් නැරඹුන් වාර මිලියනිය පසු කර තිබෙනවා. ටෑන්ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා ගායනින් යෝහනි මෙන්ම ජුබිලි නවටියාල් සහ සූර්යා රඝුනාත් එක්ව ඇති අතර සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ තනිෂ් බක්ෂ සහ චමා සංගීත් විසින්. ඉදිරියේදී මැණිකේ මගේ හිතේ ගීතය ඇතුළත් ටෑන්ගෝඩ් චිත්‍රපටියට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී අපට දැනගැනීමට හැකිවනු ඇති. මේ පිළිබඳ ඔබගේ අදහස් නැත්නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න.